තෙරුවන් සරණයි. අද වප්පුර පසළොස්වක පොහොය දිනය. වස්සචූ භික්ෂුන් වහන්සේ වස් පවාරණය කරන මහා පවාරණ දිනයේ වශයෙන්ුත් මේ උතුම් වූ පුර පසළොස්වක පොහොය දිනය අපට හඳුන්වන්නට පුළුවන්. භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම වෙනුවෙන් දෙවැනි පෑතිස් රජතුමන් වෙත සංදේශයක් රැගෙන යාම සිදුවන්නේත් අද වැනි උතුම් වූ පුර පසළොස්වක පොහොය දිනයකදී. ඉතින් එවන් වූ පසළොස්වක පොහොය දිනයකදී හැමදෙනාටම බැති සිතින් යුතුව ආරාධනා කර සිටිනවා සංගායනා සදහම් කතිකාවතත් සමග එකතු වන්නට. ඒ වගේම හැම දෙනාගෙන්ම බැති සිතින් යුතුව අවසර පතනවා මේ හෝරාව ඔබේ නිවහනේ රැඳී සිටින්නට. සංගායනා සදහම් කතිකාව දෙස නැවත හැරී බලනවා නම් නොවේසේ නම් ඔබගේ අපගේ මතකය අවදි කරවා ගන්නවා නම් මතක් කරන්නම් මා ඔබට සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේගේ උපත්තියේ සිට බුදු වීම දක්වාත් බුදු වාට පසුව පස්වග මහණුන් මුණ ගැසී ධර්මය දේශනා කිරීම දක්වාත් අපි සංගායනා වැඩසටහන් මාලාව තුළ ඔබට ඇති වුණු ගැටළු වලට විසඳුම් ලබා දෙමින් ඔබට ඇති වී තිබෙනව ප්‍රශ්න වලට සැකහැර දැනගන්නට අවශ්‍ය කරන්නා වූ ධර්ම කරුණු කාරණා අවබෝධ කර දෙමින් වැඩසටහන් මාලාව පුරාවට අපට ගෙන යන්නට හැකියාවක් ලැබුණා. එනිසා අද දවසේදීත් එතන් පටන් ඉදිරියට සංගායනා වැඩසටහන ධර්ම කරුණු කාරණා ඔබට අවබෝධ කර දෙමින් ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිර්මල බුදුදහම දේශනා කරමින් අපි සූදානම් මේ හෝරාව ඔබේ නිවහනේ රැඳෙන්නට. මේ හැම දෙයක්ම අපට පහදා දෙන්නට අපේ සිත් බුද්ධාලම්බන ප්‍රීතියෙන් උතුරවන්නට මේ උතුම් වූ පසළොස්වක පොහොය දිනේදී සංගායනා මැදිරියට අපේ ගෞරවනීය ආරාධනය පිළිගෙන වැඩම කොට වදාලා බෙල්ලන්තර සිරිසදහම් ආශ්‍රම වාදී වාසී පූජ්‍ය විද්‍යාවේදී පිටිදුවේ සිරිදම් ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ඊටමත්ම නමස්කාර පූර්වකව අපි පිළිගන්නවා අපේ හැමදෙරෙණි. ඒ වගේම අවසර පතනව ඔබ වහන්සේගෙන් මේ වැඩසටහන නොවේසේ නම් සංගායනා සදහම් කතිකාවත ආරම්භ කරන්නට ඔබ වහන්සේට නමස්කාර පූර්වක ආරාධනා කරනවා. පසුගිය පසළොස්වක පොහොය දිනේදී අපි නතර කළ තැනින් හඳුන්වා දීමක් කරමින් අද දවසේදී මේ වැඩසටහන ආරම්භ කරන්නට හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. පහුගිය පොහොය දවසේ අපි සාකච්ඡා කරමින් සිටියේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මංගල දම්දෙසුම වන දම්සක් පැවැතුම් සූත්‍රය පිළිබඳව. මේ දම්සක් පැවැතුම් සූත්‍රයේ අපි කාරණා දෙකක් පැහැදිලි කරන්න උත්සාහ ගත්තා. කාමසුකල්ලිකානු යෝගය හා අත්තකිලමතානු යෝගය. කාමසුකල්ලිකානු යෝගය යනු කුමක්ද අත්තකිලමතානු යෝගය යනු කුමක්ද කියලා විග්‍රහ කළා. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ කාමසුකල්ලිකානු යෝගය කියන්නේ ශරීරයේ අධික ලෙස සැපදීම. ඒක වැරදි. ඒක නෙමෙයි සත්‍ය. සත්‍ය ඊට වඩා වෙනස්. සැබෑම කාරණය තමයි ශරීරයට සැපදීම නෙමෙයි තමුන්ගේ හිතට දැන්න අරමුණු විඳිමින් සිත තුළ ඇතුළට කිඳාබස්සවමින් අරමුණු අල්ලාගෙන ජීවත් වීම. ඒක තමයි කාමසුකල්ලිකානු යෝගය. අත්තකිලමතාන යෝගය යනු ශරීරයට දුක් දීම නෙමෙයි අරමුණු දෙස ද්වේෂයෙන් බැලීම. දැන් මෙහෙම වුණාම ඇත්තටම කාමසුකල්ලිකානු යෝගය හා අත්තකිලමතාන යෝගය පුද්ගල సంతානය මුල් කරගෙන පුද්ගලයාගේ සිත මුල් කරගෙන ක්‍රියාත්මක වන දෙයක් මිසක් ඒක භෞතික පරිසරය මුල් කරගෙන ක්‍රියාත්මක වන්නක් නෙමෙයි. පාර හිඟමන් යදින හිඟන්නේ කාමසුකල්ලිකාන යෝගය තුළ ඉන්නවා වෙන්න පුළුවන්. ඒ හිඟන්න තමන්ගේ ජීවිතේ විඳපු දැකපු තේරුම් ගත්ත අරමුණු ආශාවෙන් ලෝභයෙන් තණ්හාවෙන් උපාදාන කරගනිමින් තදින් අල්ලා ගනිමින් ජීවත් වන්නා වූ කාලය පුරාවටම ඔහු කාමසුකල්ලිකාන යෝගී. රජමැදුරක සැපසේ ගත කරන කෙනෙක් ඉතාම සුකුමාල ජීවිතයක් ගත කරන කෙනෙක් අත්තකිලමතාන යෝගියෙක් වෙන්න පුළුවන්. ඒකට එහෙම වෙන්නේ අරමුණු වලට ද්වේෂ කරමින් අරමුණු ප්‍රතික්ෂේප කිරීමෙන්. මේක ඉතා ගැඹුරු දහමක්. මොකද අපිත් පුංචි කාලේ අපිටත් ඉස්කෝල වල ඉගැන්නුවේ කාමසුකල්ලිකාන යෝගේ නම් ශරීරයට දුක් සැපදීමයි. අත්තකිලමතාන යෝගේ නම් ශරීරයට දුක් දීමයි. බුදුදහම එයින් එහාට ගියපු පැහැදිලි කිරීමක් විග්‍රහයක් ඉදිරිපත් කළා. ඒක තමයි අර පස්වග මහණුන්ට පැහැදිලි කළේ. පැහැදිලි කළ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ කාමසුකල්ලිකාන යෝගයවත් මේ අත්තකිලමතාන යෝගයවත් නෙමෙයි නිර්වාණගාමිනී ප්‍රතිපදාව. නිවන් මගට පිළිවෙල. මේ මානසික ක්‍රියාකාරීත්වයන් දෙක මේ මනෝමය ක්‍රියාදාමයන් දෙක ප්‍රතික්ෂේප කිරීම. ඒ කියන්නේ අරමුණු තදින් ආශාවෙන් ලෝභයෙන් අල්ලා ගන්නෙත් නැහැ. අරමුණු
ද්වේෂ සහගතව ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. මේ දෙකම පුද්ගලයාගේ සිතේ නැති වුණාම සිත හිස් බවට පත් වෙනවා. සිත ශූන්‍යත්වයට පත් වෙනවා. කෙටියෙන් තේරෙන දැනෙන භාෂාවෙන් කිව්වොත් හිත නිවෙනවා. ඒ හිත නිවා ගන්න වැඩපිළිවෙල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ හිත නිවා ගන්න වැඩපිළිවෙල. හිත කිසි තැනක අලවන්නේ නැතුව, හිත කිසි තැනක රඳවන්නේ නැතුව, හිත ඒ ඇලිච්ච තැන්වලින් ගලවලා පාරිශුද්ධත්වයට පත් කරගන්න වැඩපිළිවෙල. ඇත්තරම මේ දහම තුල තියෙන එකම එක දෙයයි තියෙන්නේ මට තේරෙන විදිහට. සිත පිරිසුදු කිරීම විතරයි. වෙන කිසිම දෙයක් නැහැ. අර එක තැනක තියෙනනේ සංයුත්තනිකයි. ඒක හාමුදුරු කෙනෙක් පැවිදි වෙලා ජීවත් වෙනවා. ඉතින් උන්වහන්සේ දවසක් මේ බුදුරජාණන් වහන්සේ හමු වෙනවා. හමු වෙන කියලා උන්වහන්සේට කියනවා, ස්වාමීනි මට මේ පැවිදි වෙලා ජීවත් වෙන එක හරි අමාරුයි. මොකද සිල්පද 227ක් ආරක්ෂා කළ යුතුයි. ස්වාමීනි සිල්පද 227ක් ආරක්ෂා කරන්න මට හැකියාවක් නැහැ. මම ඒ නිසා තීරණය කළා සිවුරෙන් අයින් වෙලා ගෙදර යන්න. සිවුරු අරින්න. එතකොට උන්වහන්සේ මේ භික්ෂුවගෙන් අහනවා, මහණ ඔබට බැරිද එකක් ආරක්ෂා කරන්න? එතකොට මේ හාමුදුරුවෝ ස්වාමීනි ඉතින් එකක් නම් කොහොම හරි කරලා ආරක්ෂා කරගන්න පුළුවන්. 227ක් නේ අමාරු. මොකද උපසම්පදා භික්ෂුවකට එච්චර සිල්පද ප්‍රමාණයක් තියෙනවා. 225යි අනියත 2යි 227යි. එතකොට උන්වහන්සේ අහනවා, උන්වහන්සේ කියනවා මේ භික්ෂුන් වහන්සේට, මහණ සිත ආරක්ෂා කරගන්න. දැන් එතකොට බලන්න බුදුදහමේ සම්පූර්ණ පරමාර්ථය තියෙන්නේ සිත ආරක්ෂා කිරීම මත. ඒකනේ දැන් බුද්ධානුශාසනයේ තියෙන්නේ සචිත්ත පරියෝ දපන. සිත දමනය කර ගැනීම, සිත ආරක්ෂා කර ගැනීම. දැන් කොහොමද, කොතනින්ද සිත ආරක්ෂා කරගන්න ඕන? කෙලෙස් වලින්. ආශාවල් පසුපස, ලෝභය පසුපස, ද්වේෂය පසුපස, නිමක් නැති බලාපොරොත්තු පසුපස මිනිස්සු වේගෙන් හඹාගෙන යනවා. සීමාවක් නැති දේවල් හොය හොයා මිනිස්සු දුවනවා. ඉවරයක් නැහැ. අවසානයක් නැහැ. මිනිසුගේ ජීවිතවල තියෙන බලාපොරොත්තු සංඛ්‍යාවෙත් අවසානයක් නැහැ. එච්චරට ජීවිතවල බලාපොරොත්තු, අපේක්ෂාවන්, ප්‍රාර්ථනාවන්. මේ බලාපොරොත්තු මල්ලේ ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න, ඔබ ළඟ තියෙන අපේක්ෂාවන් ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න, ඔබේ හිතේ තියෙන අදහස් ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න, සිතුවිලි ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න, ඔබට මානසික පීඩාවක්, මානසික බයක්, වේදනාවක් තැති ගැනීමක් පමණක් ඉතුරු වෙනවා. ඕකනේ ජීවත් වෙනවා කියන්නේ. දැන් අපි ඕක තමයි ඇත්තටම ජීවත් වෙනවා කියන්නේ. ප්‍රශ්නවලට උත්තර හොයනවා කියනවා. ඈ අන්තිමට මානසික පීඩනයක් ඉතුරු කරගන්නවා. හොයපු උත්තරේකුත් නැහැ. කරපු දෙයකුත් නැහැ. අපේ දෙමව්පියෝ කළෙත් ඕක. දෙමව්පියන්ගේ දෙමව්පියෝ කළෙත් ඕක. ඒගොල්ලන්ගේ දෙමව්පියෝ කළෙත් ඕක. පරම්පරාවෙන් දිගින් දිගටම කළේ එකම දේ. හැබැයි අවසානයක් නැහැ. දුකෙහි අවසානයක් නැහැ. නැවතීමේ අවසානයක් නැහැ. මේ යථාර්ථය බුදුදහමෙන් තේරුම් කරලා දෙනවා. ඇත්තටම මේ බුදුදහම කියලා කියන්නේ, මේ ධම්මසප්පවත්තන සූත්‍රය කියලා කියන්නේ මේක අමුතුම විග්‍රහයක්. මම හිතනවා මේ දේශනාවට කෙනෙක් බොහෝම සිහියෙන්, කල්පනාවෙන් සවන් දීගෙන හිටියොත්, මේ දේශනාව හොඳට මෙනෙහි කළොත්, මේ දේශනාවෙන් මා පැහැදිලි කරන්න හදන දෙය තේරුම් ගන්න උත්සාහ ගත්තොත්, මේ දහමෙන් යමක් අවබෝධ කටයුතුද ඒ දේ අවබෝධ කරගන්න. ඒක තමයි කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ අවබෝධ කරගත්තේ. ඉතාම සිහියෙන්, නුවණෙන්, කල්පනාවෙන් දේශනාවට සවන් දීගෙන හිටියා. මොකක්ද මේ කියන්නේ? මේ කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. මේ කියන්නේ මේ සුබාදහමේ පවතින රිද්මය වෙනස් කරලා, වෙනස් කිරීමෙන් නැවැත්ම සෙවීම. දැන් අපි මෙතෙක් කලක් ලෝකේ පවතින විදිහේ හොය හොය ඉන්නේ.
අපි හැම කෙනෙක්ම ජීවත් වෙනකොට අපිට පවතින ක්‍රමවේදයක් සොයා ගන්නවා. දැන් ඔබ ඉගෙන ගන්නෙ මොකටද? එතකොට කියනවා අපි ඉගෙන ගන්නේ අපිට රස්සාවක් කරන්නනේ. රස්සාවක් කරන්නේ මොකටද? එතකොට කියනවා අපිට ජීවත් වෙන්න සල්ලි ඕන, සමාජ තත්ත්වයක්, ගෞරවයක්, ඒ නිසානේ. එතකොට ඔබ සොයලා තියෙන්නේ ඔබේ අනාගත පැවැත්ම නෙවෙයිද? බුදුදහමේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ පැවැත්ම නැවත්වා දැමීම. මිනිසුන්ට තමන් පවතින්න ඕනේ කියන අදහස තමුන්ගේ ඇතුළාන්තෙන් මතුවෙලා ඉන්නේ මමත්වයේ තියෙන නිසා. මම කියනවා මේ තාක් සත්‍ය අවබෝධයෙන් ඔබ බැහැර කළා නම්, ඔබට සත්‍ය අවබෝධයේ මාවත වහලා දැම්මා නම්, ඒ සියල්ල කලේ ඔබ තුල, ඔබේ ආධ්‍යාත්මය තුල පැවතිච්ච මම, මගේ කියන හැඟීම, සිතුවිලි ගොඩ. ඕක තමයි මිනිහෙකු ජීවිතේ විනාශ කරන්නේ. මම මගේ. මිනිහෙක් පූජනීයත්වයට පත් වෙන්නේ මමත්වය පාගා දැමීමෙන්. මම මගේ යන සංකල්පනය බැහැර කිරීමෙන්. ඒ මම මගේ කියන සංකල්පනය බැහැර කිරීමේ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කිරීම තුළ ඉතාම පැහැදිලිව තියෙන්නේ මම මගේ යන සංකල්පනා මනසින් ඉවත් කොට මනස ශාන්ත සුවයකට පත් කිරීම. ඒක තමයි එතන පැහැදිලි වෙන්නේ. අපි මාර්ගාංග 8ක් කියනවා. ඒ මාර්ගාංග 8ෙන්ම පැහැදිලි කරලා තියෙන්නේ මේ මනසේ බර අඩු කරන එක. දැන් අපේ හිත හරි බරයි. ඒ බර වෙලා තියෙන්නේ සිතුවිලි වැඩි, බලාපොරොත්තු වැඩි, අපේක්ෂාවන් වැඩි. කෙනෙකුට මේ අපේක්ෂාවන්, මේ බලාපොරොත්තු, මේ සිතුවිලි වල වැඩි බව, බර බව නිසා කෙනෙක් කල්පනා කරනවා දැන් මම එහෙනම් මේ සිතුවිලි වල බර බවෙන්, තද බවෙන් අයින් වෙලා රහත් බවට පත් වෙන්න ඕන කියලා. ඒකත් බරක් නේ පාද. ලෞකිකත්වය තුලත්, ලෝකෝත්තරත්වය තුලත් බරක් තියෙනවා. තවත් කෙනෙක් කල්පනා කරනවා නැහැ මම මේ සිතුවිලි බර අඩු කරගන්න, මේ දුකින් නිදහස් වෙන්න මම බුදු වෙනවා කියලා. ඒකත් බරක්. බුදුරජාණන් වහන්සේටවත් රහතන් වහන්සේටවත් කිසිම බරක් නැත්තේ බුදු වීමේ අපේක්ෂාවත්, රහත් වීමේ අපේක්ෂාවත් උන්වහන්සේ තුල නොමැති නිසා. ඕනෑම කෙනෙක් තුල මමත්වයේ තියෙන තාක්කල් ඒ පුද්ගලයා තුල බුදු වීමේ හෝ රහත් වීමේ හෝ අවම අපේක්ෂාවක් තියෙනවා. කිසිම දෙයක් අපේක්ෂාවක් නැති වෙන්න පුළුවන් භෞතික දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ නිස්සාරත්වේ නිසාම. ලෞකික දේවල් ප්‍රාර්ථනා කරන්නේ නැහැ බිඳ වැටෙන, කැඩෙන, විනාශ වෙන නිසාම. හැබැයි ලෝකෝත්තර දේවල් ප්‍රාර්ථනා කරනවා මමත්වයේ තියෙන තාක්කල්. එතකොට යම් කෙනෙකුට ජීවිතයේ තේරුණෝ තින් එහෙම, දැන් මට බුදු වෙන්නත් ඕන නැත, දැන් මට රහත් වෙන්නත් ඕන නැතේ කියලා 100%ක් ප්‍රත්‍යක්ෂ වුණෝ තින් ඒ කියන්නේ මේ පුද්ගලයා බුද්ධත්වයට හෝ රහත් බවට පත් වෙලා. ඒක තමයි රහස. ඒ කියන්නේ මමත්වය බිඳ වැටිලා. මමත්වය කියන එක හරි සියුම් විදියට අපේ ආධ්‍යාත්මයට බලපෑම් කරනවා. සිත හදන, සිත සංසුන් කරන, සිත දියුණු කරන යෝගියා, යෝගාවචරයා තමන් තුළ සියුම්ව මමත්වය ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව සෙවිල්ලෙන් ඉන්නේ. කොහොමද මමත්වය තියෙන්නේ? මොන විදියටද මමත්වය ක්‍රියාත්මක වෙන්නේ? ඒ පිළිබඳව සෙවිල්ලෙන් ඉන්න. මොකටද සෙවිල්ලෙන් ඉන්නේ? එලෙස සෙවිල්ලෙන් ඉඳීම තුළ තමුන්ට හැකියාව ලැබෙනවා තමුන්ගේ සිත පිළිබඳව ස්වයං විශ්ලේෂණයක්, ස්වයං අධ්‍යයනයක් සිදු කරන්න. ඒ කරන ස්වයං අධ්‍යයනය, ඒ කරන ස්වයං විශ්ලේෂණය තුළින් තමුන්ගේ සිත ශාන්ත භාවයට පත් කරගන්න, ආර්ය අෂ්ටාංගික මාර්ගයට යොමු කරන්න. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ ගන්න ඕනේ මේ නිවන් මඟ සොයන්න, නිවන් මඟ තේරුම් ගන්න, නිවන් මඟ වටහ ගන්න. ඒ නිවන් මඟ තමයි කාමසුකල්ලිකාන යෝගයෙන් ඉවත් වුණු, අත්තිකිලමතාන යෝගයෙන් ඉවත් වුණු ආරෂ්ඨායක මාර්ගය. එතකොට මේ ආරෂ්ඨායක මාර්ගය මාර්ගාංග 8කින් සමන්විත වෙලා තියෙන්නේ. මේ මාර්ගාංග 8 සාක්ෂාත් වීමෙන් අනතුරුව තමයි රහතන් වහන්සේ නිර්මාණය වන්නේ. සිතුවිලි පුළුවන් තරම් අඩුවීගෙන යාම, සිත ශාන්ත භාවයට පත්වීම, සිත නිවීම, සිත සංසුන් වීම තමයි මෙහි ආරම්භය. එනිසා අපි පුළුවන් තරම් අපේ ජීවිතයේ මේ මාර්ගාංගාට පුරුදු කරනවා. දැන් බුදුරජාණන්